ජනාධිපතිතුමා කෝණ යුද්ධය අවසන් සති දෙකේ මම තමයි හිටියේ. මහින්දත් නැහැ, ගෝඨත් නැහැ, හමුදාපතිත් නැහැ. මම තමයි අන්තිම සති දෙකේ වැඩේ කරේ කියලා. අනේ අම්මේ, මෙහෙම ජනාධිපති එක වෙලාවකට කියනවා මහින්ද මට මුකුත් කරන්න දුන්නේ නැහැ. ඊටපස්සේ ජනාධිපති මට විරෝධයක් කරන්න දුන්නේ නැහැ. මට සිගරට් පැකට් එකේ පින්තූර ගහන්න දුන්නේ. එහෙම කියන ඒකදීම කියනවා මට අන්තිම සති දෙකේ මේක බාර දෙන්න මහින්ද රට ගියා. රටේ තිබිච්ච බලපතලම වැඩේ. සිරිසේන මහත්තයාට බාර දීලා මහින්ද මහත්තයා රට ගිහින්. ඒකදීම ඊළඟ දවසේ කියනවා මට මුකුත් කරන්න දුන්නේ නැහැ කියලා. මක්ක වෙලාද කියලා මට තේරෙන්නේ නැහැ. හැටි දුවිද මොකද? උපන්. කොහොම වුණා? දැන් හොඳයි පිළිගන්න මම. සති දෙක උගා කරා කියලා පිළිගන්න. ඒ සති දෙකේ තමයි ඔය යුද අපරාධ උනා කියලා කියන්නේ. ඒකත් ඔබ ඔයාම බාර ගන්න. ඒ අයිතිවාසිකමත් අපි වාඩි වෙයි. බබත් ඔයාම නලවන්න. ඉනිවා වලින් මුළු යුද්ධ කාල ගැන නෙවෙයි හොයන්නේ සිරිසේන ජනාධිපතිතුමනි සති දෙක ගැන අන්තිම සති දෙක ගැන. ඔබතුමා නායකත්වය දුන්නාය කියන සති දෙක ගැන. සති දෙකට විධානය අනදීම කරලා තියෙන්නේ සිටිසේන දරාධිපතිතුමා. උනාට යුද අපරාධ කවුද වග කියන්නේ? වැඩ බලන ආරක්ෂක ඇමති මෛත්‍රීපාල සිටිසේන ජාතික වීරයා. ඒ බබ් ජයග්‍රහණය විතරක් නෑ, අතුරුපල ප්‍රතිපලයක් බාර ගන්න ඕන, රිටර්න් එකක් බාර ගන්න ඕන, රිටර්න් එකක් බාර ගන්න ඕන. කුණා වේලානේ පක්ෂ මහත්තයා කියාද යුද්ධ තියෙන කාලේ අන්තිම සති දෙකේ රට එතුමා පෑ 24 බල ඇහැරලා යුද්ධේ කොහෙවත් ගියේ නැහැ. ඉන්දියාවෙන් ඇවිල්ලා බෝම්බ ගහන කතාවක් අපි අහලවත් නැහැ. කොටියා වෙනකොට හිටියේ උඩින් ඇවිල්ලා ගහන්නේ නෙවෙයි, පයින් යන්න පණ නැතුව. පණ බේරාගන්නේ කොහොමද කියලා කොටිය බලන්නද කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටින් ගියේ වෙන හේතුවක් නිසා නෙවෙයි. එක්සත් ජාතික සංවිධානයේ මහලේකම් මේ වෙලාවේ හිටපු බැං කි මූන් ලංකාවට එන්න හැදුවා. ආව නම් යා යනවා වන්නියට. කියන යුද්ධ නතර වෙනවා. රාජ්‍ය නායකයා ඒ රටේ නැති වෙලාවට UN එකේ මහලේකම් එන්නේ නැහැ. ඒකයි සම්ප්‍රදාය. ඒකයි සිරිත. යන්න හිටපු සභාවියක් නෙවෙයි මහින්ද මහත්තයා ගියේ. ජෝදානෙ තිබුණ ආර්ථික සමුළුවක්. මුදල් ලැබෙති හැටියට ආරාධනාවක් දීපා. නියෝජ්‍ය ඇමතිව යවන්න හිටියා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කි මූන් ලංකාවට එන්න හදනවා. නතර කරන්න තියෙන එක තමයි රාජ්‍ය නායකයා රටින් පිට වී යා යුතුයි. අන්න උපාය අතුව මේ හිතන්නේ රට ගිහිල්ලා ආතල් ගන්න ගියයි කියලා. රාජ්‍ය නායකයා රටින් ගියාම බන් කි මූන්ව පිළිගන්න රාජ්‍ය නායකයා නැහැ. ඒ නිසා එන්නේ නැහැ. එන්න බෑ. ඒක තමයි උපාය. අතුව මහින්ද මහත්තයා ජොලි ගන්න රට ගියේ නැහැ. යන්න හිතපු යෙත් ගෝඨා බේර තමගේ සහෝදරයෙක් කියලා මට මේක වැඩි දවස් අල්ලගෙන ඉන්න බෑ. රට රටට වෙලා ඉන්න බෑ. ඉක්මනට ඉවර කරන්න. එහෙම කියලා තමයි කියන්නේ. ගෝඨා බේර රාජපක්ෂ ලේකම්තුමා ඉක්මනට ඉවර කළා. ඉක්මනට ඉවර කරපු එක තමයි අද බටහිරට විදිලා තියෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ අවසන් සති දෙක යුද අපරාධ වුණු සති දෙකක් කියලා. දැන් සිටින මහත්තයා අවසන් සති දෙකේ වගකීම බාර ගන්නවා නම් බොහොම ස්තුතියි. අපි මේ ඉත සිටින උතුමාගේ අවසන් සති දෙකේ ගෞරවය නාමය සම්පූර්ණයෙන් ලබා දෙනවා. ඒ වගේම අර චෝදනාවල අයිතිකාර වාසකමත් ඔබතුමාම බාර ගන්නා මේ ඉතා කරුණාවෙන් ඉල්ලන්නේ.